मोतस भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमोतस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमोतस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। लौतुरा भाग्यवतुन् वहन्से ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව මේ සසරෙහි ස්වභාවය විස්තර කරමින් කම්මස්සකා සම්මාදිට්ඨිහි ලෝක සත්‍යය පිහිටවමින් ඉන් අනතුරුව ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්කර ගැනීම පිණිස නීවරණාදී ක්ලේශ ධර්මයන් මැඩ පවත්වමින් යම් යම් ධර්ම කාරණාවන්ද පෙන්වල දෙන්නට යෙදුණා. යම් කෙනෙක් කයෙන් දුසිරිත් කරනවා නම්, වචනයෙන් දුසිරිත් කරනවා නම්, සිතින් දුසිරිත් කරනවා නම්, ඒ නීවරණයන්ගෙන් මැඩගත් මනසකට ධර්ම අවබෝධයක් කරනවා කියන එක බොහොම අසීරුයි. ඒ නීවරණයන්ගෙන් මැඩගත් වසාගත් මනසක් තුළින් ලෝකෝත්තර දහම් පරියායක් අවබෝධ කරගන්න අවදි කරගන්න හැකියාවක් නැහැ. ඒ නීවරණයන්ගෙන් වහගන්නවා. නීවරණ යටපත් කරපු සමතයක් අවශ්‍ය කරනවා. තව විදිහකට කිව්වොතින් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් මූලික කරගත්ත සිතකින් කටයුතු කරනකොට ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව සැලසිනවා වැඩි. දැන් අපි හිතුවතින් මේ ලෝකයේ පිළිබඳ මිත්‍යා දෘෂ්ටික අදහස් දරමින් බොහෝ පව්කම් කරන, බොහෝ දුසිරිතෙහි නිරත වෙන ඇත්තන්ට මේ ධර්මය ගැඹුරු පැත්තක් කියන්නට හැදුවතින් ඒක අතහැරලා දානවා. ඉතින් ඒ නිසාවෙන් භාග්‍යවතුන් වහන්සේ උපක්‍රමශීලීව ලෝක සත්‍යය ඉන්න තැන දැකලා ඒ සත්‍යෝ කම්මස්සකා සම්මාදිට්ඨියේ පිහිටවීම පිණිසත් දේශනා කරපු සූත්‍ර දේශනාවන් තියෙනවා. එතකොට එතනදී අපි කල්පනා කරලා ගත්තොත් කර්ම න්‍යායට අනුකූලව බැලුවම බුදුරජාණන් වහන්සේ අනන්ත සසරක් ගැන පැහැදිලි කරලා ඒ සසර ගමනේදී එළුව වෙලා ඉපදිලා කුකුළු වෙලා ඉපදිලා හරක් වෙලා ඉපදිලා අමු අමුවේ අපේ බෙලි කැපිලා මහපොළොවට හෙළපු ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව පෙන්වලා දෙනවා. එතකොට එළුව වෙලා ඉපදිච්ච නැති කෙනෙක්, කුකුළු වෙලා ඉපදිච්ච නැති කෙනෙක්, හරක් වෙලා ඉපදිච්ච නැති කෙනෙක්, ඒ එළුව කුකුළු හරක් වෙලා ඉපදිලා ගණන් කරන් නොහැකි ප්‍රමාණයක් බෙලි කැපුම් කාලා මරණයට පත්වෙලා මහ පොළොවට ලේ හෙළපු ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනකොට අපි තේරුම් ගන්න ඕනේ වගේම භයංකර සසරක භයංකර අවිද්‍යාවක තමයි පැටලිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට එනකොට කඩි වෙලා ඉපදිච්ච නැති, කූඹි වෙලා ඉපදිච්ච නැති කිසිම කෙනෙක් නැහැ. අපි ඒ සසර ගැන කතා කළොතින් අපි අද දවසේ මගේ ආදරණීය අම්මා, මගේ ආදරණීය තාත්තා, මගේ ආදරණීය දුව පුතා කියලා මේ ජීවිතයේ අපි සිතාගෙන කටයුතු කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අද මේ ජීවිතයේ තමන්ගේම ආදරණීය ස්වාමියා බිරිඳ කියලා කටයුතු කරගෙන හිටියට ඒ ස්වාමි පුරුෂයාට කියන්න බැහැලු
තමන්ගේ බිරිඳට ඇඟිල්ල දික් කරලා මේ අද මගේ බිරිඳ වෙලා හිටියට අනන්ත සසරි කී වතාවක් නම් තමන්ගේ මෑණියන් වෙලා තමන්ට ලේකිරි කළා දුන්නද කියන කාරණාව. අද මගේම බිරිඳ බිරිඳ කියලා කතා කරගෙන හිටියට තව කී වතාවක් නම් මේ තුච්ච අවිද්‍යාව තුල හිර වෙලා හිටියොතින් තමන්ගේම බිරිඳ අනාගතයේ තමන්ට මෞතුමිය කරයිද කියන කාරණාව. ඒ වගේම තමයි තමන්ගේ ස්වාමි පුරුෂයාට ඇඟිල්ල දික් කළා තමන්ගේ බිරිඳට කියන්න පුළුවන් කමක් නැහැලු. මේ බිරිඳ බවට පත් වෙලා බිරිඳ වෙලා හිටපු කෙනා එහෙම නැත්තම් තමන්ගේ බිරිඳට ඇඟිල්ල දික් කළ ස්වාමි පුරුෂයාට කියන්න බැහැලු. මේ ස්වාමි පුරුෂයා බවට පත් වෙලා අද ජීවිතේ හිටියට කී වතාවක් නම් තමන්ගේ පියතුමා බවට පත් වෙලා හිටියද? තව කී වතාවක් නම් මේ අවිද්‍යාව තුල ඉන්නකම් පියතුමා බවට පත් කරයිද කියන කාරණාව ගැන කියන්න පුළුවන් කමක් නැහැ කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි තමන්ගේ දුවණිය තුරුළු කරගෙන ඉන්න තමන්ගේ පියතුමාට මගේම ආදරණීය දියණියයි මේ කියලා මේ තුරුළු කරගෙන ඉන්න පියතුමාට මේ දුවණිය කී වතාවක් නම් ස්වාමි පුරුෂයා වෙලා තමන්ගේ පියතුමා. එතකොට තමන්ගේ බිරිඳ වෙලා මේ දුවණිය ගත කරපු කාලයේ කොයි තරම් සීමාවද්ද කොපමණ එහෙම වෙලා තියෙන වාර ගණනක් කියන්න බෑ කියනවා. තව කොපමණ වාර ගණනක් තමන්ගේම ආදරණීය දුවණිය තමන්ට බිරිඳ කරයිද කියන කාරණාව කියන්න බෑ කියනවා. ඒ වගේම තමයි තමන්ගේම මෞතුමිය තමන්ගේ ආදරණීය පුතුණුවන් තුරුළු කරගෙන නලවනකොට ඒ මෞතුමියට කියන්න බැරිලු මගේම ආදරණීය පුතා පුතා කියලා මං කිව්වට කී වතාවක් නම් මේ තුච්ච සසර තුල තමන්ගේම ස්වාමි පුරුෂයා බවට පත් වෙලා මේ දරුවා හිටියද කියන ග ස්වභාවය. එතකොට තවදුරටත් මේ සසර තුල තමන්ගේ දරුවා කී වතාවක් නම් තමන්ට ස්වාමි පුරුෂයා බවට පත් කරයිද කියන කාරණාව. එතකොට අපිට තේරෙනවා අම්මා පුතා හඳුනන්නේ නැති, තාත්තා දුව හඳුනන්නේ නැති, ස්වාමියා බිරිඳ හඳුනන්නේ නැති බොහොම තුච්ච පහත් සසර ගමන. එතනින් අපිට තවදුරටත් පැහැදිලි වෙනවා අපි අම්මා අම්මා කිව්වට තාත්තා තාත්තා කිව්වට මගේ රත්තරන් දුව පුතා කියලා කිව්වට නිත්‍ය වශයෙන් අපිට ගත්තොත් ලෝක සම්මතිය පවා ඒ විදිහට අම්මා කියලා පනවගෙන රඳව ගන්න කෙනෙක් තාත්තා කියලා රඳව ගන්න කෙනෙක් සැබෑ වශයෙන් හිටියා නම් එසේ වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි එතකොට කල්පනා කරගන්න වෙනවා මේ වගේ අති භයංකර වූ සසර ගමනක් තුල තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ දේවදූත සූත්‍රය තුල දැන් කතා කළා වගේ අටමහා නරකයේ ගැනම විස්තර කරනවා. එතකොට නිරයට ගියාට පස්සේ නිරයට යන්නේ බොහොම ලාමක විච්ච අකුසල කර්මයන් නිසා. හතර අපායේ නිරේගාමී වුණාට පස්සේ මුලින්ම මේ නිරේ පාලකයෝ විසින් මේ නිරයට ගිය නිරිසත්වෝ ඇදගෙන යනවා යමරජ්ජුරුව ළඟට නේද? යමරජ්ජුරුව ළඟට ඇදගෙන ගියාට පස්සේ යමරජ්ජුරුව අහනවා ඇයි මෙහෙට ආවි කියලා. එතකොට යමරජ්ජුරුවන්ට පිළිතුරු දෙන මම මේ දේ කරලා තමයි මෙහෙට ආවි. මං සිතින් වැරදි කරගත්ත, කයෙන් වැරදි කරගත්ත, වචනයෙන් වැරදි කරගත්ත, ඒ වැරදි නිසා මම මෙතනට ආවා කියලා කියනවා. ඉතින් මේ අපායේ නිරිසත්‍යෝ වටේට විඳින දුක පේනවා දැන්. කෑ ගහන හැටි පේනවා, විලාප දෙන හැටි පේනවා, අඬන හැටි පේනවා. ඉතින් මෙහෙම පෙනිපෙනී පෙනිපෙනී පන භයේ ගැහි ගැහි වෙවුල වෙවුල තමයි මේ යමරජ්ජුරුව ළඟට යන්නේ. ඉතින් යමරජ්ජුරුව ළඟට ගෙනිච්චට පස්සේ ප්‍රශ්න කිහිපයක් අහන ප්‍රශ්නවලට උත්තර දුන්න තින් යවන.
ඉතින් කියනවා මේවට උත්තර දෙන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට විතරයි. ඉතින් පළවෙනි වශයෙන් අහන්නේ මනුස්ස ලෝකේ ඔබ ඉන්න කාලේ මනුස්සයෝ අතර පහළ වෙච්ච පළවෙනි දේව දූතයා දැක්කද කියලා අහනවා. ඉතින් එතකොට කියනවා ස්වාමීනි මම දැකලා නැහැ මම දන්නේ නැහැ කියලා කියනවා. එතකොට අහනවා මිනිසුන් අතර මනුස්ස ලෝකේ ඉපදිච්ච පුංචි දරුවෝ දැකලා තියෙනවද කියලා. ස්වාමීනි මම ඕන තරම් දැකලා තියෙනවා කියනවා. ඉතින් එතකොට මේ අමරජ්ජුරු අහනවා තවත් කෙනෙකුට දැඩි වේදනාවක් දීලා කෙනෙකුගේ ලේ හොල්ලගෙන අසූචි ගොඩේ මලමුත්‍ර ගොඩේ අප්‍රමාණ දුකකින් යුත්තව පෙරලි පෙරලි කෑමොර දිදී අතපය පොළවේ ගගා උපදින මෙන්න මේ පුංචි දරුව දකිනකොට උඹට හිතුනේ නැද්ද මමත් තවම මේ ස්වභාවය ඉක්මවලා නෑ නේද? මමත් තවම ඉපදෙන ස්වභාවයෙන් යුත්තයි නේද? ඒ නිසා මේ උපදමන ස්වභාවයේ ඉක්මවීම පිණිස සිතින් වෙන වැරදි අඩු කරගෙන කයෙන් වෙන වැරදි අඩු කරගෙන වචනයෙන් වෙන වැරදි අඩු කරගෙන කටයුතු කරන්න උඹට බැරි වුණා නේද? උඹ ප්‍රමාදයි කියලා මරජ්ජුරු කියනවා. ඉතින් මෙහෙම කියනකොට මේ සත්‍යා කෑමොර දීගෙන යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. අත් පපුවේ ගසමින් කකුල් පොළවේ ගසමින් කෑ ගහනවලු. ඉතින් මේ කෑ ගහනකොට ජමරජ්ජුරුව කියනවලු මන් දෙවෙනි ප්‍රශ්නයක් උඹෙන් අහනවා මේකට උත්තර දුන්නොත් යවන්න පුළුවන් කියලා. මේ විදිහට අහනවලු මිනිස්යෝ අතර පහළ වෙච්ච දෙවෙනි දේවදූතයවත් උඹ දැකලා තියෙනවද කියලා අහනවලු. එතකොට කියනවලු ස්වාමීනි මම දැකලා නැහැ මම දන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම කියනකොට දැකලා නැහැ දන්නේ නැහැ කියනකොට අහනවලු යම රජ්ජුරුවෝ මනුස්ස ලෝකෙම ඉන්න කාලේ අවුරුදු 70ක් 80ක් ගිහිල්ලා ඇවිද ගන්න පණ නැතුව කකුලක් තියලා කකුලක් ගන්න වාරු නැතුව වෙවුල වෙවුලා වෙවුල වෙවුලා දුබල විච්ච ශරීරයකින් යුත්තව සැරෑටියක් අතින් අරගෙන යන්තමින් කෙඳිරි ගගා කෙඳිරි ගගා ඇවිදගෙන යන මිනිස්සු දැකලා තියෙනවද කියලා අහනවලු. ස්වාමීනි මම ඕන තරම් දැකලා තියෙනවා කියලා කියනවා. එතකොට අහනවලු යම රජ්ජුරු උඹට හිතුන් නැද්ද එදා දවසේ ඒ විදියට දකින්නකොට ඒ කෙඳිරි ගාන විදිය දකින්නකොට වෙවුලන දුබල ශරීර දකින්නකොට උඹට හිතුනේ නැද්ද මමත් මේ ස්වභාවය ඉක්මවලා නෑ නේද? මමත් මේ ස්වභාවයට පත් වෙන ස්වභාවයෙන් යුත්තයි නේද? ඒ නිසා මේ ස්වභාවය ඉක්මවන්නට යම් කිසි ක්‍රමයක් තියනවා නම් ඒ වෙනුවෙන් සිතින් වෙන වැරදි අඩු කරගෙන කයෙන් වෙන වැරදි අඩු කරගෙන වචනයෙන් වෙන වැරදි අඩු කරගෙන කටයුතු කරන්න සංවර වෙන්න උඹට බැරි වුණා නේද? උඹ ප්‍රමාදයි කියලා යම රජුරු කියනවා. මෙහෙම කියනකොට බයේ නැවත වෙවුලන්න පටන් ගන්නවලු කෑමර දෙන්න පටන් ගන්න. ඉතින් එතකොට යම රජුරු කියනවා එහෙමනම් මං තව ප්‍රශ්නයක් අහනවා මේකට උත්තර දුන්නොත් නම් යවන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකේ මිනිස්සු අතර පහළ වෙච්ච තුන්වෙනි දේව දූතයා ඔබ දැකලා තියෙනවද කියලා අහනවලු. එතකොට මොකද්ද දෙන උත්තරේ? ස්වාමීනි මම දැකලා නැහැ කියනවලු. ස්වාමීනි මම දන්නේ නැහැ කියලා කියනවලු. එතකොට අහනවලු උඹ දැකලා නැද්ද මනුස්ස ලෝකේ මිනිස්සු අතර ඉන්නකොට වැරදි කරලා සොරකම් කරලා විවිධ දුසිරිතවල නිරත වෙලා කටයුතු කරපු මිනිස්සුන්ගේ අත් කපලා තියෙනවා. නාසය කපලා තියෙන මිනිස්සු. ඊට පස්සේ අත්පා නැතුව එකතන අබ්බඝාත වෙලා ඉන්න වගේ මිනිස්සු දැකලා නැද්ද කියලා අහනවලු. දැනටත් කම් නැති මිනිස්සු, නහසෙවල් නැති මිනිස්සු, ඇඟිලි නැති මිනිස්සු, අත්පා නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. අන්න ඒ වගේ මිනිස්සු දැකලා නැද්ද කියලා අහනවලු. එතකොට කියනවලු ස්වාමීනි මං ඕන තරම් දැකලා තියෙනවා කියලා. එතකොට ඔබට එදා හිතුනේ නැද්ද
අනේ මටත් මේ ස්වභාවය උරුම වෙනවා නේද? මමත් තවම මේ ස්වභාවය ඉක්මවලා නෑ නේද කියලා කල්පනා කරලා සිතින් වෙන වැරදි අඩු කරගෙන කයෙන් වෙන වැරදි අඩු කරගෙන වචනයෙන් වෙන වැරදි අඩු කරගෙන උඹට එදත් කටයුතු කරන්න බැරි වුණා නේද? ඔබ ප්‍රමාදයි කියලා යමරජ්ජුරුව කියනවලු. ඉතින් මේ විදිහට යමරජ්ජුරුව කියනකොට නැවත වතාවක් මොකක් කරනවද? නැවත වතාවක් කෑමරු දෙන්න පටන් ගන්නවා. එතකොට යමරජ්ජුරුව කියනවලු නැවතත් උඹ මනුස්ස ලෝකේ මිනිස්සු අතර පහළ වෙච්ච හතරවෙනි දේවදූතයා දැකලා තියෙනවද කියලා. තොර කියන ස්වාමීනි මන් දන්නේ නැහැ මට අවබෝධයක් නැහැ. එතකොට අහනවා ලෙඩ ඇඳට වැටිලා නැගිට ගන්න බැරුව කටට දාපු වතුර පොද ගිල ගන්න බැරිව ශරීරයේ හොල්ල ගන්න බැරුව පෙල්ල කන්න බැරුව එකතැන අසූචි ගොඩේ මල මුත්‍ර ගොඩේ කතා කරගන්න බැරුව වාරු නැතිව මරණාසන්න මොහොතට පත් වෙලා ලෙඩ ඇඳේ වැතිරිලා ඉන්න මිනිස්සු උඹ දැකලා නැද්ද කියලා. එතකොට කියනවලු ස්වාමීනි මන් දැකලා තියෙනවා ඕන හැටි කියලා. එදාවත් ඔබට තේරුම් ගන්න බැරිද මමත් මේ ස්වභාවයේ ඉක්මවලා නෑ නේද? ඒ නිසා දැන් මම මේ වැරදි කර කර ඉන්න එකෙන් අත මිදිලා සිතින් වෙන වැරදි අඩු කරගෙන කයෙන් වෙන වැරදි අඩු කරගෙන වචනයෙන් වෙන වැරදි අඩු කරගෙන සංවර වෙන්න ඕනි මේ වගෙන් මිදෙන්න ඕන කියලා. එදා උඹට කටයුතු කරන්න බැරි වුණා නේද? උඹ ප්‍රමාදයි කියලා යමරජ්ජුරු කියනවා. ඉතින් ඊට පස්සේ ආයෙත් කෑමර දෙනවා. ඉතින් මෙහෙම නැවත කෑමර දෙනකොට යමරජ්ජුරු නැවත වතාවක් අහනවලු මේ නම් මං අහන අවසාන ප්‍රශ්නය. මේකට උත්තර දෙන්න බැරි වුණොත් කරන්න දෙයක් නෑ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා. යමරජ්ජුරු අහනවලු මනුස්ස ලෝකේ මිනිස්සු අතර පහළ වෙච්ච පස්වෙනි දේවදූතයා දැකලා තියෙනවද කියලා. එතකොට කියනවලු ස්වාමීනි මම දන්නේ නැහැ කියලා. එතකොට අහනවලු මැරිච්ච මලකඳන් ඔබ දැකලා තියෙනවද? කුණු වෙලා පණුව ගහලා පොළොවට පස් වෙලා දිරලා යන මලකඳන් දැකලා තියෙනවද කියලා. ඔව් ස්වාමීනි මම දැකලා තියෙනවා කියනවා. උඹට හිතුන් නැද්ද එදා දවසේ මමත් තවම මේ ස්වභාවයේ ඉක්මවලා නැහැ නේද? මේ ජරාවට පත් වෙලා මරණයට පත් වෙලා කුණු වෙලා පණුව ගහලා පොළවට පස් වෙන කයකින් යුත්ව දරාගත් ස්වභාවයක් නේද මටත් තවම තියෙන්නේ? ඒ නිසා ඒව දැකලා ඒ මොහොතේදීවත් සිතින් විච්ච වැරදි අඩු කරලා කයින් විච්ච වැරදි අඩු කරලා වචනින් විච්ච වැරදි අඩු කරගෙන සංවර වෙලා කටයුතු කරන්න උඹට බැරි වුණා නේද? උඹ ප්‍රමාදයි කියලා යම රජුරෝ මොකද්ද කරන්නේ? මෙතනින් අතුරුදහන් වෙනවා. යම රජුරෝ නිහඬ වෙනවා. ඉතින් යම රජුරෝ නිහඬ වෙනකොට ඊළඟට නිරේ පාලකයෝ යම පාලකයෝ ඇදගෙන යනවා. ඉතින් මේ ඇදගෙන ගිහිල්ලා මොකද්ද කරන්නේ? පංචවිධ බන්ධනයට ලක් කරනවා කියලා. මොකද්ද පංචවිධ බන්ධනය? උල් කරපු යකඩ උලක් ගෙනල්ලා මෙන්න මේ උල ගිනියම් කරලා රත් කරලා සතපවලා මොකද්ද කරන්නේ? කක් අත් දෙකට මේ යකඩ උලෙන් එක අතකට අයිනවා. අත පසීරු කරගෙන යන්න අනිනවලු. එතකොට හම පිච්චිලා, මස් පිච්චිලා, නහර පිච්චිලා, ඇට ඇට මිදුළු පිච්චිලා අනිත් පැත්තෙන් මතු වෙනකන් අයිනවා. ඊට පස්සේ අනිත් අතටත් මේ විදිහට අනිනවා. කකුල් දෙකටත් මේ විදිහටම හම පිච්චිලා, මස් පිච්චිලා, ඇට පිච්චිලා, නහර පිච්චිලා, ඇට මිදුළු, සඳ මිදුළු දක්වාම පිච්චිලා පසීරු කරගෙන යන උණු වෙනකම් මේ යකඩෝල් බස්සවනවා. ඉතින් ඊට පස්සේ කිතුල් කඳක් විතර මහත් විශාල රත් කරපු උලක් ගෙනල්ලා පපු ප්‍රදේශය කිඳා බැහැගෙන යන්න බස්සවනවලු. උඩ තියෙන හම, මස්, ඇට, ඇටකටු, නහර සමතලා වෙලා ගිනියම් වෙනකම්
මෙන්න මේ විදිහට පංච විද බන්ධනයට ලක් කරනවා. ඉතින් මේ විදිහට ලක් කරලා නැවත වතාවක් එතන මොකද්ද වෙන්නේ? මේ විදිහටම නැවත ශරීරය සකස් වේ. ඉතින් මේක කරන වාර ගාන කියන්න බෑලු. මේක කොපමණ කරනවද කියන වාර ගානක් සීමාවක් දක්වන්න බෑ කියනවා. ඉතින් මේ විදිහට කරලා අවසාන ඊළඟට කරගෙන යනවලු මොකද්ද කරන්නේ? කරත් එක ගැට ගහනවා. කරත් එක ගැට ගහලා ඉවර වෙලා ගිනි අඟුරු වලක මේ කරත්තේ මොකද්ද කරන්නේ? උඩටත් ඇදගෙන යනවලු පහලටත් ඇදගෙන යනවා. මේ ඇදගෙන යන වේගයට අර ශරීරය ගිනි අඟුරු වල දැවටිලා හම පිච්චි පිච්චි මස් පිච්චි පිච්චි නහර පිච්චි පිච්චි ඇට ඇට මිදුළු දක්වා පිච්චීගෙන පිච්චීගෙන මුළු ශරීරයේ ගින්නෙන් රත් කරගෙන දවාගෙන යනවා. නැවත සකස් වෙනවලු නැවත ඇදගෙන යනවා. ඉතින් මෙහෙම ඇදගෙන යන වාර ගාන කියන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඉතින් මේ විදිහට ඇදගෙන 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 ගිහිල්ලා අඟුරු වලින් සකස් කරපු ගිනි අඟුරු පටියක් තියනවලු. ඒ පටිය දිගේ උඩටත් නංගවනවලු පහලටත් බස්සවනවලු. ඉතින් ගහ ගහ මෙහෙම ඉහළට නංගවනවා පහලට නංගනවා ගිනි අඟුරු පඩි පෙලක් කියලා ගත්තොත් ඒ වගේ එකක් උඩ. ඉතින් මේ විදිහට නංගනකොට මොකද්ද වෙන්නේ? ගිනිගෙන මුළු ශරීරේම දැපිනවා. ඒකේ වාර ගාන කියන්න පුළුවන් කමක් නැහැ කි. ඊළඟට ඇදගෙන යනවලු මෙතනින් ඉවර වුණාට පස්සේ ලෝකුඹු නරකේට. ලෝකුඹු නරකේට. ඉතින් මේ ලෝකුඹු නරකේ තියෙන්නේ ලෝදිය. ඉතින් මේ ලෝදිය හැලියේ මොකද්ද කරන්නේ? කකුල් දෙකින් අල්ලලා ලුව පැත්තට හරවලා මේ ලෝදිය හැලියේ බස්සවනවලු උඩට ගන්නවලු. එතකොට මේක මොකද්ද තියෙන්නේ? මෙතන තනිකරම ගිනි ජාලා වලින් රත් වෙලා බුබුලු දදා නගින ලෝදිය හැලියක. ඉතින් ඒ පෙන දදා නැගෙන ලෝදිය හැලිය බැස්සුවට පස්සේ උඩට එනවලු යටට යනවලු. උඩට එනවලු යටට යනවලු. ඉතින් කොච්චරද කිව්වොතින් අධික දුක් වේදනා විඳිනවලු පව්කම් ෂය වෙලා යනකම්. කියන්නේ පව ගෙවිලා යනකම් කලුරිය කරන්නලු මරණයටපත් වෙන්නේ නැහැලු. ඒ වේදනා විඳ 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 අප්‍රමාණ දුක්ගිනි ජාලාවක් මැද වාසය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට මොකද්ද කරන්නේ? ශරීරයේ කොටස් තියෙනවනේ අපේ. ශරීරයේ කොටස් කෑලි කෑලි වෙන්න කපනවලු. එතකොට ශරීරයේ කෑලි කෑලි බෙදනවලු. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන ඊළඟට මෙහෙම කටයුතු කරගෙන යනකොට ගිනි දැල් වලින් පිරිච්ච අපි හිතමු කාමරයක් කියලා. ගිනි ජාලාවකින් පිරීලා උඩ පැත්තෙමුත් ගින්දර, යට පැත්තෙමුත් ගින්දර, බිච්චි හතරෙමුත් ගින්දර. ඉතින් මෙතන කාලයකට සැරයක් එක පැත්තකින් දොරක් ඇරෙනවා පේනවලු. ඉතින් ඒ පේනකොට මොකද්ද කරන්නේ? ඒ පැත්තට දුවගෙන දුවගෙන යනවලු බේරෙන්න. ඉතින් එහෙම බේරෙන්නේ යනකොට පසුපසින් එන ගින්දරත් යටින් එන ගින්දරත් අනිත් කොන්වලින් එන ගින්දරටත් අහුවෙලා පිච්චිලා බැටනවලු යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ආයෙ උපදිනකොට අනිත් පැත්තෙන් දොරක් කැරෙනවා පේනවලු. ඉතින් මේ විදිහට කොයි පැත්තට ගියත් මොකක් වෙනවලුද? පිච්චි 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 අනන්ත අප්‍රමාණ දුකකටපත් වෙනවා කියනවා. ඉතින් ඒ වගේම මේ නරකේ අවීචි මහ නරකාදී ගින්දර වලින් පිච්චි පිච්චි ඉන්න මේ නරකාදී දැනට දුක් විඳින විශාලම සත්වයා දේවදත්ත හාමුදුරුව කියලා කියනවා. මේ නිරේ දුක් විඳින විශාලම සත්වයා කියනවා දේවදත්ත හාමුදුරුව. ඉතින් ඒ දේවදත්ත හාමුදුරුවන්ගේ පෙන්නනවා නලල් පොට දක්වා උඩ බිච්චියේ යට වෙලාලු තියෙන්නේ අර ගින්දර බිච්චියේ. එතකොට වලලු කර දක්වා යට වෙලාලු තියෙන්නේ යට පැත්තට. එතකොට දකුණු අතයි වම් අතයි අනිත් බිච්චි අතරට හිර වෙලා තියෙන හෙල්ලෙන්න බැරිව.
අටකොණෙන්ගෙන ගිනි ජාලාවල් ශරීරයේ එකිනෙකක් කීතු කරගෙන ඉරාගෙන යන විදිහට ගිනි ජාලාවල් ශරීරය තුල වෙලාගෙන අප්‍රමාණ විදිහට පිච්චෙනවා කියනවා කලුරිය කරන්නේ නැහැ කියනවා මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඉතින් මෙන්න මේ විදිහට දේවදත්ත හාමුදුරුවෝ කියනවා දැනට ඒ නරකයේ දුක් විඳින විශාලතම නිරිසත්වය. ඉතින් මෙතනින් දීර්ඝ කාලයක් ගත කළා ගත කළා ගත කළා යනකොට ඊළඟට මිනිස්සු කෑ ගහනවලු. මේ විදිහට කෑ ගහලා කෑ ගහලා කෑ ගහලා යනකොට ඊළඟට ඇදගෙන යනවා ගූත නරකයට. මොකද්ද මේ ගූත නිරේ කියලා කියන්නේ? අසූචි වල. ඉතින් මේ අසූචි වලේ ගිල්ලනවා. ඉතින් මේ අසූචි වලේ ගිල්ලනකොට තුඩ තියෙන පණුව ඇවිල්ලා. විශාල තුඩක් තියෙන පණුව ඉන්නවා. ඒ පණුව ඇවිල්ලා හම හිල් කරලා ඇට මිදුළු දක්වාම විදින්න පටන් ගන්නවලු. මොකද්ද හම මස් හිල් කරගෙන ඇට ඇට මිදුළු දක්වාම විදවිදා පණුව ගගහා මේ අසූචි වලේ විඳින දුක් ගූත නරකයේ විඳින දුක් ගැන කෙරවලක් කියන්න බෑ කියනවා. මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ විදිය අප්‍රමාණ දුක් ගොඩක් විඳිනවා කියනවා. ඉතින් මේ විදියට ඉන්නකොට ඊළඟට අරන් යනවා කියනවා කුක්කුල නිරයට. එතකොට මේ කුක්කුල කියන නිරයේ සියක් යොදුන් උස නැගුණු දොළසඟුන් කටු ඇති ආධිපත්‍ය දරණ ගිනිදැල් සහිත වූ මහත් හිඹුල් වනයක් වෙනවා. ඉතින් මේ මෙතන මොකද්ද කරන්නේ? ගිනිදැල් සහිත කටු සහිත යොදුන් 100ක් උස හිඹුල් ගහක් තියෙනවා කියලා මේ කියන්නේ. ගහක්. එතකොට මේ ගහේ මොකද්ද කරන්නේ? මේකේ ඉහලටත් නම් වෙනවා කටු හිඹුලකින් තලතලා පහලටත් බස්සනවා. ඉතින් මේ විදිහට කටු ඉඹුලකින් තලතලා ඉහලට නංවනකොට පහලට බස් වෙනකොට අප්‍රමාණ දුකක් විශේෂයෙන් සඳහන් කරනවා මනුස්ස ලෝකේ ඉන්න කාලෙදී පර පුරුෂයන් කරාගේ පර අඹුව මෙන්න මේ ගහේ උඩම මොකද්ද කරන්නේ උඩම තියෙන උලේ උපදිනවලු ඊට පස්සේ පර කාන්තාව කරාගියේ පර අඹුවන් කරාගියේ පර පුරුෂයෝ මේ ගහේ මේ මුල් ගහේ යට උපදිනවලු. ඉතින් එතකොට මේ යට ඉන්න නිරිසත්යන්ට පේනවලු මට කාමයේ දෙන්න කාන්තාවක් අර උඩ ඉන්නවා කියලා පේනවලු බැලුවට පස්සේ අර පුරුද්දට. ඉතින් ඊට පස්සේ ඒ කාමයේ විඳින්න ඕන කියලා මේ ගහට අත තියනවලු. අත තියනකොටම ගින්නට අහු වෙලා අර කටුවල දැවෙටෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැලු තලතලා තලතලාම අර උඩට ඇදගෙන යනවා කටු ඉඹුලකින්. එහෙම තලතලා ඇද ඇද යනකොට හම ඉරිලා මස් ඉරිලා ඇට කටුවලට එනකම්ම ලේ ගලගලා අර ගහේ උඩට යනකොටම අර කාන්තාවගේ උල අදෝ මාර්ගයෙන් ගිහිල්ලා හිස් මුදුනෙන් පසීරු කරගෙන යනවා. ඒ කාන්තාව එතන මරණයටපත් වෙනවලු. අර පුරුෂයා මරණයටපත් වෙනවා. නැවත ඒ විදිහටම පහළ වෙනවලු. ඉතින් මේ විදිහට දුක් විඳින්න සිද්ධ වෙන වාර ගණන කියන්න බෑ කියනවා. අප්‍රමාණ දුකක් විඳින්න සිද්ධ වෙනවා කියලා. ඊළඟට ඇදගෙන යන අසිපත් වනයේට. එතකොට මේ අසිපත් වනය කියලා කියන්නේ එතන ඒ අසිපත් වනයේ හැදිලා තියෙන ගස්වල ස්වභාවයේ දෙපැත්ත කැපෙන කඩු වගේ ඉතින් ඒ අසිපත් වනේ යන්තම් හෙල්ලුණත් මොකද්ද වෙන්නේ? එහෙට මෙහෙට යනකොට එහෙට මෙහෙට දක්කනවලු. අර දෙපැත්ත කැපෙන කඩු වගේ ගස්සල වැඩි වැඩි ශරීර කොටස් කැපි කැපි බිමට වැටෙනවලු. ඉතින් ඒ විදිහට එතන දුක් විඳින්න වෙන වාර ගාන කියන්න බෑ කියනවා. ඉතින් මෙන්න මේ වගේ අප්‍රමාණ දුක්ඛ ජාලාවක් ගැන විස්තර කරනවා. ඉතින් මේක කියලා ඉවර කරන්න බැරි තරම් දුක් ගොඩක්. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයා යම පල්ව ළඟට ඇවිල්ලා නිරය සත්වය
කෑ ගහලා කියනවලු ස්වාමීනි පිපාසයි ඉන්න බෑ වතුර තිබහයි කියලා. මෙහෙම පිපාසයි පිපාසයි කියනකොට ගිනිගෙන උතුරන ලෝදිය හැලියක් ගෙනල්ල ඉවර වෙලා පොවන් හදනවලු. එතකොට කට තද කළා වහගන්නවලු ඒක දැක්කම. දත් මිටි කනවලු. එතකොට අඬුවක් ගෙනල්ල ඉවර වෙලා දෙහි අඬුවකින් කටේ දත් ගැලවෙනකන් දෙපැත්තට තද කරලා කට ඇරවල මේ ලෝදිය පොවනවලු. එතකොට මේවා අතුණු අතුණු බහන් ශරීරේ බඩවැල් ටික ඔක්කොම උණු කරගෙන ගිහිල්ලා අදෝ මුඛයෙන් පිට වෙලා යනවා කියලා කියනවා. ඉතින් එතකොට තව කොටසක් කෑ ගහනවලු ස්වාමීනි බඩගිනි 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 කියලා කියනවලු. ඉතින් මේව බඩගිනි බඩගිනි කියලා කෑ ගහනකොට ගිනියන් කරලා රත් කරපු ලෝ ගුලි අරන් එනවලු. ඉතින් මේ ලෝ ගුලි දකින්නට අර විදිහටම කට වහ ගන්නවා. නැවත වතාවක් කට ඇරවලා බලෙන් මේ ලෝ ගුලි ගිල්ලවනවා. එතකොට දිව පිච්චිලා එතනින් පටන් අරගෙන බඩවැල් පිච්චිලා අදෝ මුඛෙන් පිට වෙලා යනවා කියනවා. ඉතින් මේ විදිහේ අනන්ත අප්‍රමාණ විදිහට දුක්ඛ දෝමනස්සයන් විඳින භව දේවදූත සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ නිරය ගැන පැහැදිලි කරලා දෙනවා. එහෙනම් මේ නිරය විඳින දුක ගැන සීමාවක් කරන්න බෑ, පෙන්වන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ අප්‍රමාණ දුක් කොට. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යෝ කෙරෙහි මහා අනුකම්පාවෙන් කර්මඵල න්‍යායට අනුකූලව කම්මස්සකා සම්මාදිට්ඨිය පිහිටවන්නට සිත කය වචනේ කියන තුන්දර සංවර කරගෙන මෙන්න මේ ජරා මරණේ ඉක්මවන්න, වයසට යන ස්වභාව ඉක්මවන්න, ජාති ඉක්මවන්න, ඒ වගේම මේ හතර අපාය ඉක්මවන්න අවශ්‍ය කරන විදිහට ගේන්න සිත කය වචනේ සංවර කර ගැනීම පිණිස මෙවැනි ධර්ම කතාවන්හි ලෝක සත්‍ය පිහිටපෙනු. ඉතින් එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ජාතිය ඉක්මවන්නේ, කොහොමද ජරා මරණය ඉක්මවන්නේ, කොහොමද ව්‍යාධිය ඉක්මවන්නේ, කොහොමද මේ හතර අපාය ඉක්මවන්නේ, කොයි විදිහටද මේ සසර ඉක්මවන්නේ කියන කාරණාව පටිච්ච සමුප්පාදයේ ඇසුරු කරගෙන විස්තර කරනවා. ඉතින් පටිච්ච සමුප්පාදයේ ඇසුරු කරගෙන විස්තර කරනකොට සක්කාය දිට්ඨිය දුරු නොකර වෙන කිසිම ප්‍රතිපදාවක් මේ ස්වභාවය ඉක්මවන්න නැති බව වැටහෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ ටික දැනගත්තා කියලා හතර අපාය දුක ගැන දැනගත්තයි කියලා අපි නිවනට යන්නේ නැහැ. අපි නිවන් දකින්නේ නැහැ. හැබැයි මේ හතර අපාය දුක ගැන දැනගෙන සිතින් වෙන වැරදි අඩු කරගෙන කයින් වෙන වැරදි අඩු කරගෙන වචනෙන් වෙන වැරදි අඩු කරගෙන සංවර වෙනකොට තමයි ධර්ම මාර්ගයක ගමන් කරන්නේ, ධර්මයක් ශ්‍රවණය කරන්නේ, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න අවස්ථාව සැලසෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ විදිහේ බුද්ධ ශාසනය තුල කටයුතු කරගෙන යන ශ්‍රාවකයන්ට සක්කාය දිට්ඨිය දුරු කරගෙන පුජ්‍යල භාවය දුරු කරගෙන සසර මෙන්න මේ ජරා මරණ ඉක්මවන්න, ජාතිය ඉක්මවන්න, ව්‍යාධිය ඉක්මවන්න, හතර අපාය ඉක්මවන්න විතරක් නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා ඉක්මවන්න ඕන විදිහ ක්‍රමවේදය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඔය වගේ දිව්‍ය ලෝකවල ස්වභාවයේ දිව්‍ය ලෝකවලින් චුත වෙන ස්වභාවයේ චුත වෙනකොට දෙවියන්ගේ මල් මාලා පරවෙලා යන ස්වභාවයේ බ්‍රහ්ම ලෝක ස්වභාවයේ මෙන්න මේ වගේ ලෝකයේ ස්වභාවයේ පෙන්හලා ඒ තුල කටයුතු කරන එකේ තේරුමක් නැති බව පෙන්හලා දීලා ඒ සියල්ල ඉක්මවන්නට අවශ්‍ය කරන දහම්පරියාය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය විවර කරන්නේ. ඉතින් පටිච්චසමුප්පාද සූත්‍ර දේශනා තුළ අපිට සත්වපුජ්‍යල ස්වභාවයේ බිඳ ගැනීම පිණිස බොහෝ ධර්ම කාරණාවන් පෙන්වනවා. සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස අවශ්‍ය වෙන බොහෝ ධර්ම කාරණාවන් විග්‍රහ වෙනවා. ඉතින් එතනදී
අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම අපිට සූත්‍ර දේශනාවක් හම්බෙන යමක සූත්‍ර දේශනාව. ඉතින් මේ යමක සූත්‍ර දේශනාවේ අපිට විශේෂ වැදගත් වෙන ධර්ම කාරණාවක් විස්තර කරනවා. යමක කියන භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඉතින් මේ යමක කියන භික්ෂුන් වහන්සේට මේ විදිහට හිතක් පහළ වෙනවා. රහත් මහණ කය බිඳීමෙන් සිඳේද වෙනසේද මරණයෙන් මතු නොවේද? මොකද්ද? රහතන් වහන්සේගේ කය බිඳිලා සිඳිලා ගියාම නැති වෙනවා. ඊට පස්සේ මරණයෙන් මතු උපතක් නැහැ. මරණයෙන් මතු නොවේද? භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා ලද දහමක් මම දනිමි. මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවලු රහතන් වහන්සේගේ කය බිඳීමෙන් මොකක් වෙනවද? සිඳිලා යනවා, නැති වෙලා යනවා, ඊට පස්සේ වෙනසෙනවා, මරණින් මත්තේ නැවත නැහැ කියලා. ඉතින් මෙන්න මේ වගේ ලාමක මිත්‍යා දෘෂ්ටි හිතක් ඉපදුනා කියලා කියන යමක කියන භික්ෂුවට. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් මේ යමක කියන භික්ෂුව ළඟට ඇවිල්ලා මේ යමක කියන භික්ෂුවගෙන් අහනවලු, ඇත්තද මේ ඔබ දරාගෙන ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ විසින් නොකියන ලද ධර්මයක්? භාග්‍යවතුන් වහන්සේ විසින් කිව්වා කියලා ඔබ දරාගෙන ඉන්නවා මේක නිවරදි කරගන්න කියලා කියන. හැබැයි මේ යමක කියන භික්ෂුව මොකද කරන්නේ? මේක නිවරදි කර ගැනීමක් කරන්නේ නෑ. දිගටම කිය කියා යනවා. මොකද්ද? රහත් මහණ කය බිඳීමෙන් සිඳේ වෙනසේද මරණයෙන් මතු නොවේද? එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශන ලද දහමක් මම දනිමි. අපිටත් එකපාර හිතෙන එහෙම කියනකොට අනේ ඇත්ත. ඒක ලාමක විච්ච මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. රහතන් වහන්සේගේ කය බිඳිලා ගියාම, වෙනසිලා ගියාම, නැති වෙලා ගියාම මරණින් මතු රහතන් වහන්සේ නෑනි කියලා නේද? මරණින් මත්තේ නැවත උපතක් රහතන් වහන්සිට නෑනි කියලා. එතකොට මේ වගේ කටයුතු කරගෙන කරගෙන යනකොට මේක භික්ෂුන් වහන්සේලා පිරිස ගිහිල්ලා කාටද ඉදිරිපත් කරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සිට මේ ගැන කියනවා. මෙවැනි මිත්‍යා දෘෂ්ටියක් මේ යමක කියන භික්ෂුන් වහන්සේ දරාගෙන ඉන්නවා. රහතන් වහන්සේගේ කය බිඳිලා ගියාම, සිඳිලා ගියාම මරණින් මත්තේ මේ රහතන් වහන්සේ නෑ කියන ලාමක වූ මිත්‍යා දෘෂ්ටිය දරාගෙන ඉන්නවා කියලා කියන. ඉතින් ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරු මේ යමක කියන භික්ෂුන් වහන්සේ ගෙන්රලා මේ සම්බන්ධයෙන් අහන, ඔබ මේ රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිඳීමෙන් මරණයෙන් මතු නොවන්නේද කියන ලාමක විච්ච මේ දෘෂ්ටිය දරනවාද කියන. එතකොට කියන, ඔව් මම මේක දරනවා කියලා කියන. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේම යමක භික්ෂුන් වහන්සේගෙන් විචාරනවා, යමකෙනි රූපේ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද? මොකද අහන්නේ? රූපය නිත්‍යයිද අනිත්‍යයිද කියලා අහනවා. එතකොට කියනවා, මොකද්ද මේ යමක කියන භික්ෂුව? අනිත්‍යයි කියලා කියනවා. එතකොට යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලන සහැවියත් නම් ඒ තෙල මාගේය, මම වෙමිය, මාගේ ආත්මයේයි ගන්න සුදුසුද කියලා අහනවා. සුදුසුද කියලා අහනවා. ඊට පස්සේ සංඥා වේදනාව ගැනත් මේ විදිහටම අහනවා. සංඥාව ගැනත් අහනවා, සංකාරය ගැනත් අහනවා, විඥානය ගැනත් අහනවා. කොහොමද අහන්නේ? රූපය නිත්‍යද අනිත්‍යද? එතකොට දුකද සැපද? එතකොට මේ විදිහට අනිත්‍ය නම් දුක් නම් පෙරලන සහැවියත් නම් මොකද පෙරලන සුළුයි කියලා කියන්නේ? පෙරලන සුළුයි කියන්නේ මොකද්ද? රූපේ, වේදනාව, සංඥාව, සංකාරයේ, විඥානය පෙරලන සුළුයි. එහෙම නැත්නම් අම් පරිදි වෙන සුළුයි. එහෙම නැත්නම් විපරිණාම ධම්මයි කියලා කියන්නේ මොකද්ද ඇත්තටම? දැන් අපි කල්පනා කරමු, මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ රූපය?
වේදනාව සංඥාව සංකාරී විඥානය. අනිත්‍යයි කියලා කියන්නේ නිත්‍ය වශයෙන් නොපවතින හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන කියන අදහස තමයි මොකට දෙන්නේ අනිත්‍යයි කියන සුටෙන්. තර විපරිණාම ධම්මන් කියලා කියන්නේ ඇයි? අන් පරිදි වෙන සුළුයි කියලා. ඈ? මොකද වෙන්නේ? ඔව් අපි හිතාගෙන ඉන්නවා මොකද්ද මේ රූපය කියන එක ඊයේ තිබුණා අදත් තියෙනවා හෙටත් පවතිනවා. හැබැයි මේක මොකද්ද වෙන්නේ මේ මොහොතට අපි මොහොත කියලා ගත්තොත් හේතු ප්‍රත්‍යයෙන් සකස් කරලා පෙන්වන ධර්මයක් මිසක් ඊළඟ මොහොත වෙනකොට මොකක් වෙනවද? ඒ රූපය එතනට එන්නේ නැහැ. ඒ වෙලාවේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මිසක් ඒක දිගටම තියෙනවා නොවේ. අන් පරිදිම වෙනවද නැද්ද ඒ රූපය? පෙරලන සුළුමද නැද්ද? පෙරලන සුළුයි කියන්නේ මොකද්ද? ඒක නෙමෙයි ඊළඟට බලනකොට තියෙන්නේ කියන එක. අන් පරිදි වෙන සුළුයි කියලා තමයි ගොඩක් තැන් වල තියෙන්නේ. ඒක තමයි සුදුසුම කියලා මටත් හිතෙනවා. එතකොට අපි කල්පනා කරන උන රූපය විතරක් නෙමෙයිනේ, වේදනාවත් එහෙම, සංඥාවත් එහෙම, සංකාරයත් එහෙම, විඥානයත් ඒ විදිහමයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොහොතේ සකස් වුණා නැති වුණා, ඊළඟ මොහොතේ සකස් වුණා නැති වුණා. මෙහෙමයි කාරණාව. මේ සකස් වුණා නැති වුණා නෙවෙයි ඇයි? අපි කල්පනා කළොතින් සකස් වෙලා නැති වෙන්න නම් ඇත්තටම නිත්‍ය වශයෙන් යමක් සකස් වෙන්නම ඕනේද නැද්ද? සකස් වෙන්න ඕන. දැන් මේ වෙලාවේ අපි හිතුව රූපයක් මම දකින්වයි කියන තැන. රූපයක් මම දකින්වයි කියන තැන ගොඩ නැගින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. අපිට එතකොට තේරෙනවා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තව විදිහකට කිව්වොත් නාම රූප විඥාන. තවත් විදිහකට කිව්වොත් ඇහැ රූප චක්කු විඥාන. එකම කතාව. අපි හිතන්නේ මොකද්ද? තියෙන හැකින් තියෙන රූපයක් කෙනෙක් විසින් පරිහරණය කරනවා. කෙනෙක් විසින් පරිහරණය කරනවා කෙනෙක් දකිනවා කියලා. හැබැයි ඇත්තම කාරණාව කෙනෙක් දකිනවා නෙවෙයි. ඒ වෙලාවේ අපි කල්පනා කළොත් දැකීම නැති වුණොත් මොකක් වෙනවද? පෙනීම නැති වුණොත්. පෙනීම නැත්තම් ඇහි අත්දැකීම නැති වෙලා යනවා, රූපය අත්දැකීම නැති වෙලා යනවා. පෙනීම සකස් වුණොත් තමයි ඇහැ සකස් වෙන්නේ, රූපය සකස් වෙන්නේ. ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති. එතකොට මේ පේනවයි කියන කාරණාව කෙනෙකුට වෙන එකක්ද? පේනවයි කියන එක කෙනෙකුට වෙන එකක්ද? නෑ. පේනවයි කියන කාරණාව නිසා පැනවෙන ඇහැ රූපත් එක්ක අපි ඒක කෙනෙකුට විච්ච දෙයක්, යම් තැනක විච්ච දෙයක් විදිහට අවිද්‍යාව නිසා මොකක් කරගන්නවද? අවිද්‍යාව නිසා දරා ගන්නවා, ඒ තුල බැහැ ගන්නවා. අපිට පැහැදිලිවම තේරෙනවා අහවල් රූපේ මගේ ඇහෙන් මම දැක්කා, මේක කහපාට බෝලයක් කොළපාට ගහක් කියලා ඇත්තටම අපිට මානසිකාරයක්ද නැද්ද? මානසිකාරයක් ඉන්නේ නේද? මානසිකාරයක් නෙන්නේ නේ. එතකොට ඒ දැනගන්න ස්වභාවය තුල, ඒ මානසිකාරය තුල, ඒ හිත තුල ඇත්තටම ගස් නැහැ. ගල් නැහැ. කහ පාට, රතු පාට, කොළ පාට කියලා එකක් ඇත්තටම නැහැ. හැබැයි මොකද්ද කරන්නේ? ඒ මානසිකාර ටික අපි කියනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. නාම ධර්මතා ටිකනේ. එතකොට මෙන්න මේ ඇත්තටම කහ පාට කියන්නේ චේතනාවක් මානසිකාර කරන එකක්ද නැද්ද? නිල් පාට, කොළ පාට, ගහක් කියන්නේ චේතනා ටික මානසිකාර කරනවා. තව විදිහකට කිව්වොත් වේදනා සංඥා ටිකක් චේතනා විදිහට මෙනෙහි කරනවා. ඒ නිසා අපි කියනවා පස්ස වේදනා මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ඉතින් මෙන්න මේ විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර රූපාකාරයක් ගොඩනගනවද නැද්ද?
එනම් මේ රූපාකාරයේ ඇත්තටම මානසිකාරයෙන් ගොඩ නගෙන නාම මාත්‍ර රූපයක්මද නැද්ද? මේක නාම මාත්‍ර රූපයක්. එතකොට අපිට පැහැදිලි වෙනවා සිතට අරමුණු වෙන්නේ සිතමද නැද්ද? තව විදිහකට කිව්වොත් මනසට අරමුණු වෙච්ච ධම්ම ටිකක්ද නැද්ද? මනසට අරමුණු වෙච්ච ධම්ම ටිකක්. ඒ මනසට අරමුණු වෙච්ච ධම්ම ටිකක් ඇසුරු කරගෙන තමයි අපිට එහෙමනම් සලායතන ක්‍රියාවලියක් බිහි කරලා දෙන්නේ. ඉතින් අපි නිතරම කතා කරනවා වගේ අපි නිතරම සාකච්ඡා කරනවා වගේ හොඳටම තේරුම් ගන්න ඕන පුංචි දරුවගේ උපමාව අපි ගත්තයින් පස්සේ පුංචි දරුවගේ උපමාව අපි ගත්තයින් පස්සේ හොඳට තේරුම් ගන්න පුංචි දරුවෙකුට මුලින්ම දැන් ඉපදිච්ච නොදරුවෙක් ඉන්නවා නම් කිරි කැටි දරුවෙක් ඉන්නවා නම් ඒ පුංචි කිරි කැටි දරුවාට අපි හිතනවා ඇහැ ගැන අවබෝධය නැති වුණාට රූපය ගැන අවබෝධය නැති වුණාට කන ගැන අවබෝධය නැති වුණාට ශබ්දය ගැන අවබෝධය නැති වුණාට නාසය ගැන අවබෝධයක් නැති වුණාට ගන්ධය ගැන අවබෝධයක් නැති වුණාට දිව ගැන අවබෝධයක් නැති වුණාට රසය ගැන අවබෝධයක් නැති වුණාට කය ගැන අවබෝධයක් නැති වුණාට පහස ගැන අවබෝධයක් නැති වුණාට මොකක් කියනවා කියලාද අපි හිතන්නේ පුංචි දරුවටත් ඇහැට රූප හම්බ වෙනවා කනට ශබ්ද හම්බ වෙනවා නාසයට ගන්ධ හම්බ වෙනවා දිවට රස හම්බ වෙනවා කයට පහස හම්බ වෙනවා කියන තැනකින් තමයි අපි ගන්න. ඇයි අපි අරගෙන තියන්නේ පුංචි දරුවා කියලා කියන්නේ අපිට බාහිරෙන් හම්බ වෙච්ච ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත් ඒකකයක් කෙනෙක් සත්වෙක් පුජ්‍යලයක් විදිහටද නැද්ද අපි අරගෙන තියෙන්නේ? ඔන්න ඔය අරගත් දුෂ්ටිය නිසාම තමයි අපි හිතන්නේ මොකද්ද කාටත් පොදු ලෝකෙක අපි පුංචි කාලේ ඉපදිලා ඒ කාටත් පොදු ලෝකේ ටික ටික ඉගෙනගෙන හැදිලා වැඩිලා අපි යම් දවසක ලෝකේ තියෙන්නේ නැද්දි මැරිලා යනවා කියන අදහස අපිට එන්නේ ඇයි? ඔය සත්පුජ්‍යල හැඟීම නිසාමයි. සත්පුජ්‍යල දුෂ්ටිය නිසාමයි. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන කාටත් පොදු විච්ච ලෝකෙක ඉපදිච්ච පුංචි දරුවෙක් ගැන අපි ගත්ත මිත්‍යා දෘෂ්ටික අදහස තුල ඉඳලා තමයි අපි මොකද්ද කරන්නේ පුංචි දරුවට ගස් කියලා දන්නේ නැති වුණාට යමක් පේනවා නේද? පුංචි දරුවා කොළපාට කියලා දන්නේ නැති වුණාට යමක් පේනවා නේද? පුංචි දරුවා මේක ගලක් කියලා දන්නේ නැති වුණාට යමක් පේනවා නේද කියන තැනින් අපි අරගෙන තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න වෙනවා මේ යමක් පේනවයි කියන තැන මහ පුදුමාකාර වරදක් තියෙනවා. ඒ වරද අපි නිවැරදි කරගන්න ඕන. ඒ වරද නිසාම තමයි අපිට අදත් මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න බැරි කොයිතරම් බණ ඇහුවත්. ඇයි අපි පුංචි දරුවාව අරගෙන තියෙන්නේ ඇහැක් සහිත කනක් සහිත නාසයක් සහිත දිවක් සහිත කයක් සහිත කෙනෙක් විදිහට සත්පුජ්‍යලෙක් විදිහට? එහෙම අරගෙන පුංචි ළමයාගේ උපමාවෙන් කියනකොට අපි ගලපගන්නේ කොහොමද? පුංචි දරුවා තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය මේ ආකාරයි කියලා අපි ගලපගන්න හදනවද නැද්ද? අපි එහෙමද නැද්ද ගලපගන්න හදන්නේ? අපි ඒ විදිහටයි ගලපගන්න හදන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන පුංචි දරුවා තුල සිද්ධ වෙන ක්‍රියාකාරකමක් කියලා ගන්නකොටම අපි යනවා කොහෙටද? අපි යනවා ආත්ම දෘෂ්ටියට. ඇයි දරුවෙක් විදියට සත්වෙක් පුජ්‍යලෙක් ආත්මයක් ඉන්නවා, එයා මේ විදියටයි ලෝකෙ දකින්නේ තියෙන ලෝකේ.
එතකොට අපිට මොකක් වෙනවද? පුංචි දරුවත් ලෝකයක් කියන දෙපැත්ත හම්බ වෙනවා. එතකොට අපි ළඟට ආවමත් එහෙමද නැද්ද? එහෙමම තමයි. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන ඒ පුංචි දරුවාගේ උපමාව ගන්නකොට අපි හරි පරිස්සම් වෙන්න ඕන. දැන් එතකොට අපි එන්න ඕනේ පුංචි දරුවාගේ මට්ටමට අපි එන්න ඕන. අපි පුංචි දරුවාගේ මට්ටමට ගිහිල්ලා අපි ඒක දකින්න ඕන. දැන් පුංචි දරුවාගේ මට්ටමට ආවට පස්සේ පුංචි දරුවාට පේනවයි කියලා අපි කිව්වට මොකද්ද? පුංචි දරුවාටත් රූප පේනවා, ඇහැ තියෙනවා කියලා අපි පැනෙව්වට පුංචි දරුවාගේ මට්ටමට අපි ගියාට පස්සේ ඒ පුංචි දරුවා දන්නවද මේ ඇහැක් තියෙනවා, රූපයක් තියෙනවා කියලා කතාවක්? දන්නේ නැහැ. කනක් තියෙනවා, සද්දයක් තියෙනවා, නාසයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. දන්නේ නැහැ නේද? මනසක් තියෙනවා, ධම්ම තියෙනවා. මෙහෙම මුකුත් දන්නේ නැහැ. එතකොට පේනවා කියලා, පේනවා කියලා හිතක් පහළ වෙන්නේ නැහැ. ඇහෙනවා කියලත් නැහැ, දැනෙනවා කියලත් නැහැ, දැනගන්නවා කියලත් නැහැ. මම කියන්නේ මෙහෙම හිතමුක අපි පළවෙනියටම පහළ වෙන හිත කියලා අපි හිතමු. ඔන්න දැන් ඔබ හිතන්න, ඔබ මේ ලෝකෙට දැන් ඉපදුනේ, මේ දැන්. මේ දැන් ඉපදිලා පළවෙනියටම පහළ වෙනවා පෙනීමක්. හැබැයි පෙනීමක් කියලා දන්නවද? නැහැ. හැබැයි හිතට යමක් අරමුණු වෙන ස්වභාවයක් නැද්ද? හිතට යම් දැනගැනීමක් වේදනා මට්ටමක් තියෙනවා නේද? වේදනා මට්ටමක් තියෙනවා. හැබැයි ඇත්තටම ඒ වේදනා මට්ටම ස්පර්ශ කරේ විඥාණයෙන්ද නැද්ද? ඒ වේදනා මට්ටම ස්පර්ශ කළේ විඥාණයෙන්, එහෙම නැත්නම් සිතින් අරමුණු ගත්තා කියන එක තමයි විඥාන කියලා කියන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් එතනදී ඒ දරුවට දැනෙන්නේ හිත ඇති බව විතරමද නැද්ද? දැන් කල්පනා කරන්න. ඒ දරුවට හිතට දිග පළල උස මහත ලකුණු නිමිති කහකොළ නිල් මේ මොන කිසිම දෙයක් නැතුව සිතින් සිත ඇති ස්වභාවය තමයි ස්පර්ශ කරන්නේ. හැබැයි සිත ඇති ස්වභාවයක්ද නැද්ද? ඒ ඇති තැන. ඔය පොඩ්ඩම ඇති ඉස්සරහට මොකද්ද වෙන්නේ? ආශ්‍රව ටික වැඩෙන්නනේ. ඔය පොඩ්ඩම තමයි ඉස්සරහට ආශ්‍රව ටික වැඩෙන්න උපකාර වෙන්නේ. දැන් අපි කල්පනා කරමු ඒ සිතින් සිත ඇති ස්වභාවය දැනගන්නවා නේද? සිතින් සිත ඇති ස්වභාවය දැනගන්න. හැබැයි අපි හිතනවා පස්සේ මේ ලෝකයෙන් මේවා අහලා දැනගන්නවා නේ. ලෝකයෙන් අරවා මේවා අහලා දැනගෙන ටික ටික ලෝකේ තියෙන ලකුණු අරගෙන නිමිති අරගෙන පස්සේ මේ දේ අර දේ කියලා හඳුනා ගන්නවා කියලා. හැබැයි ඇත්තම කතාව ඒ දරුවට ඒ හම්බුනේ මනසත් ධම්මත් මනෝ විඥාණයත් ක්‍රියාකාරීත්වෙන් දැනගත්ත සිතේ ස්වභාවය. මොකද්ද? මුලින්ම හම්බුනේ මන ධම්ම මනෝ විඥාන ස්පර්ශයෙන් දැනගත්ත වින්දනය. හැබැයි ඒ වින්දනය පුංචි දරුවා දන්නේ නැහැ කෙනෙක් තුල සිද්ධ වුණා කියන බවට දෘෂ්ටියක් නැහැ. එහෙනම් අපි දකින්න වෙනවා මේ සිද්ධාන්තයේ සිද්ධ වුණේ කෙනෙක් තුල නෙවෙයි. මේ සිද්ධාන්තයේ සිද්ධ වුණේ යම් තැනක නෙවෙයි. මෙන්න මේ විච්ඡ සිද්ධාන්තයේ මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උපජ්ජති. මේක තමයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. ඒ මොහොතේ දැනගත්තා නම් ඒ දැනගන්න හේතුව තමයි මොකද්ද? ඒ දැනගන්න හේතුව තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් සකස් කරපු මනසත් ධම්මත්. එතකොට මේ මන ධම්ම කොහෙවත් තිබිලාව නෙමෙයි, කොහෙටවත් යනවත් නෙවෙයි. දැම් නිත්‍ය වශයෙන් කොතනවත් තියනව නෙවෙයි, කාතුලවත් තියනව නෙවෙයි. එහෙනම් ඔන්න අපි තේරුම් ගත්තා යම් තැනක තියනවත් නෙවෙයි, යම් කෙනෙක් තුල තියෙනවත් නෙවෙයි.
ඔන්නයි සිතට සිත අරමුණු විච්ච ස්වභාවය. හැබැයි ඊළඟට අපි කල්පනා කළොතින් ලකුණු විදියට නිමිති විදියට කාලයක් තිස්සේ අපි දන්න විදියට එහෙමනේ. අපි දන්න විදියට කාලයක් තිස්සේ යනකොට අඳුනා ගැනීම නැද්ද? දැන් ඒ දරුවට ටිකක් කල් යනකොට ඇහැ රූප කියලා දන්නේ නැති වුණාට දෙපැත්ත ගොඩ නගනවද නැද්ද? ගොඩ නගනවනේ. ලකුණු ටික නිමිති ටික ගන්නවද නැද්ද? ගන්නවා. එතකොට ප්‍රතිචාර දැක්වීම කරන්න පටන් ගන්නවද නැද්ද? කරන්න පටන් ගන්නවා. හැබැයි අපි තමයි කියන්නේ මොකද්ද? එලියෙන් ලෝකෙන් ගත්ත දේවල් හරහා මේ ප්‍රතිචාර දක්වනවා කියලා අපි අපේ මට්ටමින් කියනවා. හැබැයි ඒ දරුවගේ මට්ටමේ ඉඳලා අපි බැලුවත් කල්පනා කළා දරුවට මානසිකාර කරලා දෙන්නේම මොකද්ද? මේ රූප අරමුණක් විදියට මානසිකාර කරලා දෙන්නේම මනසේ මානසිකාරයද නැද්ද? ධම්මයක්ද නැද්ද මානසිකාර කරන්නේ? ධම්මයක් තමයි මානසිකාර කරන්නේ. ඇයි? දරුවට හම්බුනේ ලෝකේ විදියට මුලින්ම ගත්තොත් හිතමද නැද්ද? මන ධම්ම මනෝවිඤ්ඤාණ ක්‍රියාකාරීත්වයෙන් ගොඩනගපු රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහ තමයි ලෝකේ විදියට හම්බුනේ. දැන් ඇත්තටම එළිය රූපයක් තියෙනවාය, මේකට කියන්නේ අහවල් දේය, මේක කහය, මේක කොලේ කියලා දැන් ඇත්තටම ආවර්ජනය කරන්නේ මනසින්මද නැද්ද? එතකොට දරුවට අර මනස මූලික කරගත්ත ලෝකේන්ද නැද්ද ඇත්තටම හම්බුනේද? හැබැයි පසු කාලීනව අපි සම්මත වශයෙන් පැනවීම කරනකොට, උද්දේශ කරනකොට අපි පැනවුවා මොකද්ද? මේ අර මනසේ දැනගත්ත ස්වභාවය අපි බෙදුවා සලායතන වලට. කොහොමද? මේක ඇහැ, මේක රූපය, මෙන්න මේකට කියන්නේ පේනවා කියලා. දැන් ඇත්තටම පේනවා කියලා කරන්නේ මානසිකාරයක්ද නැද්ද? පේනවා කියලා මානසිකාරයක් කරනවා. එතකොට අහවල් දේ එහෙම් පේනවා කියලත් මානසිකාරයක් කරන. මානසිකාර සම්භවෝ සබ්බේ ධම්ම. දැන් එතකොට ඇත්තටම අපිට තේරෙනවා මෙතන යථාර්ථයේම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? දිග නැති, පළල නැති, උස මහත නැති මන ධම්ම මනෝ විඥානේ ක්‍රියාකාරීත්වය. ඒ මන ධම්ම මනෝ විඥානේ ක්‍රියාකාරීත්වයට නිට්ටිය නොවන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය. හැබැයි අපි දැන් මොකද්ද කරලා තියෙන්නේ? ඒක හැඩ කරලා, පාට කරලා, ඇහැ කන නාසය දිව ශරීරේ බවට පත් කරගෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ බවට පත් කරවලා සම්මත කරලා ප්‍රඥප්ති වශයෙන් මොකක් කරලා තියෙනවද? නාම මාත්‍ර රූප ගොඩ නගලා තියෙනවා. එහෙනම් අපිට තේරෙනවා ඇහැ රූප කියන්නේ හුදු මඤ්ඤණාවක් හිතලුවද්ද නැද්ද? දැන් කල්පනා කරන්න මේ වෙලාවෙත් අපිට පේනවයි කියන ස්වභාවය ඇත්තටම අර පුංචි දරුවට පෙනිච්ච පෙනීමමයි. පුංචි දරුවට පෙනිච්ච පෙනීමමයි. හැබැයි අපිට එනවා එතකොට අදහසක්, අනේ නෑනේ ලෝකෙන් මං දැනගත්ත කහපාට, කොළපාට, නිල්පාට කියන ටික දැන් මට මෙනෙහි වෙලා එනව නේද කියලා. හැබැයි එහෙම මෙනෙහි වෙලා එනව නේද කියනකොටම ඔබට අතීතයක් තිබිලාද නැද්ද? එතකොට වර්තමානයේ ජීවත් වෙන්නේ මමද නැද්ද? අතීතය අහගත්ත මම දැන් ඉන්නවද නැද්ද? අන්න වැඩේ. අපි කොයිතරම් බණ ඇහුවත් අපි ධර්මයේ ගලපන්න යනකොට ගලපගන්නේ නැවත සක්කාය දිට්ඨියට. අපි අනාත්ම ක්‍රියාවලියක් විදිහට නෙමෙයි මේක ගන්නෙ. මොකද්ද? අතීතේ අහගෙන අහගෙන දැනගත්ත මට නේද අනේ මේ ටික මතක් වෙලා ඉන්නේ, අනේ මේ ටික මෙනෙහි වෙලා ඉන්නේ කියලා ගන්නකොටම අපි ආයි කොහෙට අහුවෙලා ඉවරද? අපි නැවත සක්කාය දිට්ඨියට අහුවෙලා ඉවරයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න මේ වෙලාවේ අපිට මොක සිහි වුණත් ඒ කාටවත් සිහි වෙනවද? කාටවත් සිහි වෙන එකක්ද? දැන් මේ වෙලාව අපි හිතමු ඔන්න කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනවා කියලා දැනගන්නවා. ඇත්තටම කුරුල්ලෙක්ගේ හඬක් කියලා මානසිකාරයක්ද නැද්ද සිද්ධ වුනේ? මානසිකාරයක්. ඒ මානසිකාරේ නැත්තම් අපිට හඬත් කනත් කියන දෙපැත්ත සකස් කරනවද? නෑ. ඇත්තට මේ මානසිකාරයේ තුලින් කනයි හඬයි සකස් කළා මිසක කන හඬ දැකලා තියෙනවද කවුරුවත්? දැකලා නෑ අයියේ. ඒක කොතනකවත් තිබ්බ දෙයක් නෙමෙයි.
අපි ඇත්තටම මේ කනත් හඬත් මේ විදියට හේතු ප්‍රත්‍ය නිපදිලා මේ වෙලාවේ ඇහිමක් සකස් වුණා කියලා දැන් ඇත්තටම අපි කරන්නේ මේ මෙනෙහි කර ගැනීමක්ද නැද්ද? කන දැකලාද? සද්ද දැකලාද? අපි කරලා තියෙන්නේ තනිකරම මෙනෙහි කිරීමක්. අපි හිතනවා මොකද්ද අනේ මේ වෙලාවේ හේතු ප්‍රත්‍යයෙන් පෙර නොතිබීම දැන් සද්දයක් ඇති වුණා කනක් ඇති වුණා ඇති වෙලා නැති වුණා කියලා. හැබැයි ඔබ දැන් නැති වෙලා නැති වුණා කියනකොටම දැන්ගත් ස්කන්ධයන්ගේ බිඳීමක් ගැන නේද? හැබැයි ස්කන්ධයන්ගේ සමුදේවීම ජාතිය සමුදේවීමද නැද්ද? ජාතිය සමුදේවීම. ස්කන්ධයන්ගේ බිඳීම ජරා මරණ නිරෝධේද ජරා මරණ සමුදේද? අන්න හරි ස්කන්ධයන්ගේ බිඳීම ජරා මරණ සමුදයක් බවට පත් වෙනවා. ඒ නිසා ස්කන්ධ ඇති වෙලා නැති වෙනවා කියලා දැක්කොට පටිසම්පාදය අවබෝධ වෙන්නේ නැහැ. ඇයි? ජාතියක් ගැන කතා කරනවා නම් ස්කන්ධයන්ගේ හට ගැනීමක් ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන් මෙතන අවිද්‍යාව යෙදිලාද නැද්ද? අවිද්‍යාව යෙදිලා. එතකොට ස්කන්ධයන්ගේ බිඳීමක් ගැන කතා කරනවා නම් එතන අනිවාර්යයෙන්ම මොකක් වෙලාද? අවිද්‍යාව යෙදිලා. අපි දකින්න ඕන මොකද්ද? මේ ස්කන්ධ හටගත්තා වගේ පෙන්වුවට මේක කොතනවත් හටගෙන තියනව නෙවෙයි. කා තුලවත් හටගෙන තියනව නෙවෙයි. මේක පටිච්ච සමුප්පන්නව ගොඩනගෙන අනාත්ම ධර්මතාවයක්. මේක අනාත්ම ධර්මතාවයක්. පෙර අහගත් එකක්ද මේ මතක් වෙන්නේ? පෙර අහගත් එකක් මතක් වෙනවා කියලා ගන්නෙම අපේ මොන දෘෂ්ටිය නිසාද? පෙර අහගත්ත කෙනා දැන් ඉන්නවා කියලා බහැගත්ත නිගමනයේ මත පිහිටලා මේ ගන්නෙ. හැබැයි අපි මේ වෙලාවේ සිද්ධ වෙන අනාත්ම ක්‍රියාවලිය සත්පුජ්‍යල නොවන ක්‍රියාවලියක් කියලා නොදක්නාකම නිසා අපි හිතනවා මොකද්ද? මේ වෙලාවේ කෙනෙකුට මේක වෙනවා. කෙනෙකුට මේක වෙනවා කියනකොට තමයි අපි හිතන්නේ මොකද්ද අනේ පෙර එකක් වෙනවා. ඇත්තටම පෙර සම්බන්ධයක් මේ වෙලාවට පටිච්ච සමුප්පාදය තුල නැහැ. හැබැයි පෙර සම්බන්ධයක් ගැන අපි කතා කරන්නේ මොකේ පිහිටලාද? කර්මයක්, කර්මඵල න්‍යායත් මත පිහිටලා. හැබැයි පටිච්ච සමුප්පාදයට ඇවිල්ලා අපි දකින්නකොට අපිට මේ දකින්නවා කියන ධර්මපරියායේ නෙවෙයි නිරෝධය කියලා කියන්නේ. අපි දැක්කොත් මේ වෙලාවේ අපි පටිච්ච සමුප්පන්නව මෙහෙම සකස් වෙනවා කියලා දකින්න එක නිරෝධයද? ඈ? දැන් අපි ඒක නිරෝධයක් නම් ඒ දැක්කේ නිරෝධේ නම් අපිට නැවත මුකුත් කරන්න දෙයක් තියනවද? නෑ. අපි නිවන් දැකලා කෙරවල කරලා හැබැයි අපිට තේරෙන්න ඕන අපි මේ පටිච්ච සම්පාදයේ ගැන කරන්නේ මානසිකාරයක්. ඒකට කියනවා අපි මේ කරන්නේ මඤ්ඤණාවක්. මොකද්ද? අපි සිද්ධ කරන්නේ මඤ්ඤණාවක්. දැන් අපි තේරුම් ගන්න ඕන අපිට මේ ධර්මයේම අපිට විස්තර කරනවා ඇහැ ඇති කල්හි ඇහැ ඇති තැන රූපය ඇති තැන චක්කු විඤ්ඤාණය ඇති තැන චක්කු විඤ්ඤාණයෙන් දත යුතු ධර්ම ඇති තැන මාර හෝ මාර පඤ්ඤප්ති යෙදෙනවා පුජ්ජල හෝ පුජ්ජල පඤ්ඤප්ති යෙදෙනවා දුක්ඛ හෝ දුක්ඛ පඤ්ඤප්ති යෙදෙනවා ලෝක හෝ ලෝක පඤ්ඤප්ති යෙදෙනවා ඊළඟට අපිට විස්තර කරනවා ඇහැ නැති තැන රූපය නැති තැන චක්කු විඤ්ඤාණය නැති තැන චක්කු විඤ්ඤාණයෙන් දත යුතු දහම් නැති තැන මාර හෝ මාර පඤ්ඤප්ති යෙදෙන්නේ නැහැ ලෝක හෝ ලෝක පඤ්ඤප්ති යෙදෙන්නේ නැහැ පුජ්ජල හෝ පුජ්ජල පඤ්ඤප්ති යෙදෙන්නේ නැහැ දුක්ඛ හෝ දුක්ඛ පඤ්ඤප්ති යෙදෙන්නේ නැහැ එතකොට අපි ඇහැ ඇති වෙලා නැති වෙනවා කිව්ව කොතනට දෙන්නේ පුජ්‍යල පඤ්ඤප්තියකට එනවමද නැද්ද ඇති වෙන තැන එනවම තමයි ලෝක පඤ්ඤප්තියකට එනවමද නැද්ද එනවා දුක්ඛ පඤ්ඤප්තියට එනවද නැද්ද ඇයි පංච උපාදානස්කන්ධය හට ගැනීම දුක්ඛ සමුදයයි ඒතර ඇහි හට ගැනීම දුකේ හට ගැනීමයි සලායතන හට ගන්නවා නම් එතන අවිද්‍යාව යෙදිලා තියෙනවා ඒ නිසා අපි කරගන්න බරපතලම වරදක් තමයි
මොහොතක් මොහොතක් පාසා ස්කන්ධයන් හටගෙන බිඳිනවයි කියලා ගන්න තැන. අයියේ. හට ගැනීම කියලා කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම කියලා කියන්නේ ඇත්තටම ජාතියේ සමුදය. ස්කන්ධයන්ගේ බිඳීම කියලා කියන්නේ ජරා මරණ නිරෝධය නෙමෙයි ජරා මරණ සමුදය. ජරා මරණ සමුදය. එතකොට අපි පැහැදිලි කරගන්න ඕන මේ බුද්ධ ශාසනයේ නිවන සාක්ෂාත් වෙන්නේ ජරා මරණයෙන් පස්සේ නෙවෙයි නේද? ජාතිය නිරෝධ වෙන්නේ ජරා මරණයෙන් පස්සේද? අපි හිතන් ඉන්නේ කොහොමද මැරිලා ගිහිල්ලා ආයි උපදින්නේ? ඒක නෙමේ යමක කියන වික්ෂුවටත් තිබිලා තියෙන්නේ මොකද්ද? මැරිලා ගිහිල්ලා උපදින්නේ නැහැ. මොකද්ද? රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිඳීමෙන් මතු නොවන්නේම යන ලාමක වූ මිත්‍යා දෘෂ්ටිය මේ යමක කියන භික්ෂුන් වහන්සේට ඉපදුනා කියලා කියනවා. අපිටත් එහෙමම තමයි තියෙන්නේ මොකද්ද? මරණයෙන් මතු උපදින්නේ නැහැ කියලා. හැබැයි පටිච්ච සමුප්පාදේ ජාතිය විස්තර කරන්නේ මරණයට පස්සේද මරණයට කලින්ද? ජාතිපච්චා ජරා මරණම් මිසක් එතන කවදාකවත් කතා කරලා නැහැ. ජාතියෙන් ආරම්භ වෙන පටිච්ච සමුප්පාදයක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාවෙන් තමයි ආරම්භ කරා. එහෙනම් අපි තේරුම් ගත යුතුයි මරණයෙන් මත්තේ ජාති නිරෝධයක් නෙවෙයි රහතන් වහන්සේලා කරලා තියෙන්නේ. මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේ වෙලාවේ අවිද්‍යාව දුරු වුණොත් මේ වෙලාවෙම මොකක් වෙනවද? ජාතිය නිරෝධ වෙන්න ඕන. ජරා මරණය නිරෝධ වෙන්න ඕන. ජරා මරණ සමුදයක් තියෙන්න බෑ. සලායතන නිරෝධ වෙන්න ඕන. දැන් එතකොට මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නවා එහෙමනම් ස්කන්ධයන්ගේ හට ගැනීමත් බිඳීමත් කියලා අපි ගන්නකොට අපි අහුවෙනවද නැද්ද පටිච්ච සමුප්පාදයට අවිද්‍යාවට අහුවෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නවා මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ කෙනෙක් තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. යම් තැනක සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. මෙය ඇතිකල්හි මෙය වේ කියන න්‍යාය ධර්මය පටිච්ච සමුප්පන්න න්‍යායට අනුව ගොඩනගන. එහෙනම් මේ ඇහැ ගැන රූපේ ගැන කරලා තියෙන්නේ හුදු මඤ්ඤණාවක්ද නැද්ද? කන ගැන ශබ්ද ගැන කරලා තියෙන්නේ මඤ්ඤණාවක්. දිව ගැන රසය ගැන කරලා තියෙන්නේ මඤ්ඤණාවක්. එතකොට කය ගැන පහස ගැන කරලා තියෙන්නේ මඤ්ඤණාවක්. එහෙනම් ඔන්න අපිට පැහැදිලි වෙනවා පුංචි ළමෙක් මේ වෙලාවේ දකින්න විදිහයි අපි දකින්න විදිහ ඇත්තටම වෙනසක් නැහැ. යථාර්ථයේ දකින්නේ සිතින් සිතමයි අරමුණු කරලා තියෙන්නේ. මනසෙන් ධම්මමයි මන ධම්ම ස්පර්ශයෙන් මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වයක් හැර මෙතන යථාර්ථයේ ඇත්තටම ඇහැ රූපේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා නැහැ. මොකද ඒකට හේතුව ඒක අපිට පැහැදිලිවම පෙන්නනවා අපරියාපන්න භූමිය දර්ශනීය වෙනකොට ඒ භූමියේදී අපිට වැටහෙන්න ඕන ක්‍රියාත්මක වෙන්නේ මේ මන ආයතනයයි ධම්මායතනයේ ක්‍රියාකාරීත්වය කියන එක. එහෙමනම් මේ ලෝකෙකින් අහලා දැනගත්ත දේවල් කෙනෙක් දැනගත්ත දේවල් මෙනෙහි කර කර ගන්නවා කියන එක හුදු මොකද්ද? ඒකත් අපි ළඟ තියෙන හුදු මඤ්ඤණාවක් විතරයි. අර පුංචි දරුවගේ මට්ටමේ ඉඳලා ගත්තොත් පුංචි කාලේ ඉඳලම අපි ඇවිල්ලා ඇවිල්ලා බැලුවොත් කරලා තියෙන්නේ මෙදා එදා ඒ ඒ මොහොතේ මානසිකාර වීමක්ද නැද්ද? ඒ ඒ වෙලාවේ කරලා තියෙන මානසිකාරය. හැබැයි මේ මානසිකාරයෙන් අපි පණවන අයෝනිසෝ මානසිකාරයෙන් අපිට ගෙනල්ලා දෙනව මොකද්ද? මෙනෙහි කරලා දෙනවා අරයගින් මේක දැනගත්තා මෙයාගින් මේක දැනගත්තා කියලත් අපිට කරලා දෙන්නේ මොකද්ද? කරලා දෙන්නේ මානසිකාරයක් කරලා දෙන්නේ මෙනෙහි කිරීමක් කරලා දෙන්නේ. ඒ නිසා අපි හොඳටම තේරුම් ගන්න ඕන ඇත්තටම ඇහැ තියෙන තැනක් නැත. මේක බුද්ධ දේශනාවේ තියෙනවා ඇහැ ඇහැ නැති තැන දැනගන්න ඕනි කියනවා. රූපේ නැති තැන දැනගන්න ඕනි කියනවා. චක්කු විඥානයේ නැති තැන දැනගන්න ඕනි කියනවා. ඇයි? ඇහැ තියෙන ධර්මයක්ද උපදින ධර්මයක්ද? රූපේ තියෙන ධර්මයක්ද උපදින ධර්මයක්ද? උපදින ධර්මයක් කියනකොට කොහෙවත් ඉපදුනාද කා තුලවත් ඉපදුනාද? නෑ.
කොහෙවත් ඉපදුනා නෙවෙයි කාතුලවත් ඉපදුනා නෙවෙයි මොකක්ද උනේ අර මන ධම්ම මනෝවිඤ්ඤාණ ස්පර්ශ ප්‍රත්‍යයන් ගොඩනගලා දෙන තැන යථාර්ථය නොදන්නකම නිසා ඇහැ ඇති බවට මඤ්ඤණා කරගත්තා රූපය ඇති බවට මඤ්ඤණා කරගත්තා දකින්නෙක් ඇති බවට මඤ්ඤණා කරගත්තා දැන් මේ විදිහට අපි මොකද්ද කරන්නේ මේක පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා අපි දකිනවනේ හැබැයි දකිනවද ඇත්තටම මේ දැන් මෙනෙහි කරනවද එහෙනම් දකිනවා නම් දකින්න ඕන විඥාණයෙන්ද ප්‍රඥාවෙන්ද හැබැයි ප්‍රඥාවෙන් දකින්න තැන ඇහැ ඇති තැනක්ද දකින්න ඕන රූපේ ඇති තැනක්ද චක් විඥානේ ඇති තැනක්ද චක් විඥාණයෙන් දතිය යුතු දහම් ඇති තැනක්ද නැති තැනක්ද නැති තැන දකින්න කියලානේ කියන්නේ හැබැයි ඒක අපිට මේ වචනකින් ප්‍රකාශ කරන්න බෑ ඒක හැඟීමකින් ප්‍රකාශ කරන්න බෑ දැන් මඤ්ඤති කියන මට්ටමේනේ ලෝක සත්‍යය ඉන්නේ එතකොට මා මඤ්ඤති තමයි අපි මිදෙන්න උත්සාහවන්ත වෙන එක නමඤ්ඤති තමයි නිරෝධය කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා කියයි එතකොට අපි මේ විඥාණය මන ධම්ම මනෝ විඥාන ප්‍රත්‍ය කරගෙන මේ මෙනෙහි කරන මානසිකාර කරන ධර්මතාවයේ ඇත්තක් වුණොතින් අපිට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇත්තක් වෙනවද නැද්ද ඇත්තක් වෙනවා ඇයි කෙනෙක් මේක දැනගත්තද නැද්ද දැන් කෙනෙක් දැනගත්තා එහෙනම් අපි තෝරගන්න ඕන ඒ දැනගත්තයි කියලා අපි යන්නේ මාමඤ්ඤති දේ වෙන්නේ මඤ්ඤතිද මඤ්ඤති එහෙනම් අපිට මේ ධර්මයේ තේරෙනකොට අපිට වැටෙන්න ඕන මොකද්ද වැටෙන්න ඕන මොකද්ද අපි දකින දැක්ම වැරදි කියන එකයි අපිට තේරෙන්න ඕන අපි ලෝකයේ ගැන ධර්මයේ හරි කියලා අපිට තේරෙනකොට තේරෙන්න ඕන අපි දකින දැක්ම වැරදි කියන එක ධර්මයේ යථාර්ථය දකිනකොට තේරෙන්න ඕන මොකද්ද අපි දකින තැන වැරදි අපි වරදක ඉන්නේ අපි වරදක ඉන්නේ කියලා දැනගන්නවා නම් අන්න එතන තමයි මාමඤ්ඤති වෙන්නේ හැබැයි අපි හිතනවා නම් මේක පටිච්ච සමුප්පන්නයි මෙන්න මේකයි නිරෝධය කියලා මන් දැනගත්තා කියලා දැන් දැනගත්තොත් මොකද දැනගෙන තියෙන්නේ ඒ මානසිකාරෙන් ගොඩනගපු පංච උපාදානස්කන්ධයට අහු වුණාද නැද්ද අහු වුණා ඒ නිසා ස්කන්ධ ධර්මතා ටික ඉක්මවපු තැනක් තමයි නිරෝධය කියන්නේ ඒතර නිරෝධය කියන එක විඥාණයකින් දකින්න පුළුවන් කමක් එහෙනම් ප්‍රතිපදාව වෙන්න ඕනි මොකද්ද මඤ්ඤණා කිරීමක්ද මාමඤ්ඤ වීමක්ද එහෙනම් අපි ඉන්න තැන වරද දකින්න ඕනිද නැද්ද අපි ඉන්න තැන වරද දැකීමමද නැද්ද මාමඤ්ඤති එහෙම නැතුව හරි කියලා මම දන්නවා කියලා දරා ගන්නවා නම් එතන මොකද්ද තියෙන්නේ එතන තියෙන්නේ මඤ්ඤණාව කොටින්ම කිව්වොත් දන්නවා නම් ආයි දැනගන්න දෙයක් ඉතුරු වෙන්න විදිහක් අපි දන්නවා කියලාද දැනගන්න ඕන ධර්මයේ හරි වෙනකොට අපි නොදන්නවා කියලාද දන්න හරි අපි නොදන්නා බව දැන ගැනීම මිසක් ප්‍රතිපදාව අපි දන්නවා කියලා අතරමං වෙන එක නෙවෙයි ඇයි දන්නා බව තුල ඇත්තටම දන්නා දේ සහ දන්නා කෙනා ඉන්නවද නැද්ද දන්නා දේ සහ දන්නා කෙනා ඉන්නවා ඉතින් මෙන්න මේ ධර්ම කාරණා ටික අපි දැන් දින කීපයක් තිස්සේ සාකච්ඡා කරගෙන එනකොට අපිට පැහැදිලි වුණා එහෙමනම් මේ ලෝකය දකින්වයි කියන තැන තියෙන්නේ හුදු මඤ්ඤණාවක් විතරමයි. ඇයි කෙනෙක් ලෝකය දකින්ව නෙවෙයි ලෝකේ යම් තැනක තියෙනව නෙවෙයි ලෝකේ අපි ඉගෙන ගත්ත ස්කන්ධ ධර්මතා ටික ඇසුරු කරගෙන මුලින්ම කම්මස්සකා සම්මාදිට්ඨිය පිහිටලා කටයුතු කරන විදිහත් ඉන් අනතුරුව ජාති ඉක්මවන විදිහ ජරා මරණය ඉක්මවන විදිහ දක්වාම මේ පටිච්ච සමුප්පාදයේ විස්තර කරලා තියෙන ආකාරයන් අපි සාකච්ඡා කරගන්න තියදුනා එහෙනම් මෙතනදී අපිට ඇහැ රූප චක්කු විඥාණයන්ගේ යථාර්ථය දැනගෙන වර්තමාන මොහොතේ වර්තමාන මොහොත කියන තැන පවා මොහොතක්
පැනවෙනවා නම් පැනවෙන්නේ සත්ත්ව පුජ්‍යලාත්ම සංඥාවෙන් බව දැනගෙන මේ මොහොතක් පණවන්න විදිහක් නැහැ. ඇයි මේක කෙනෙක් තුල හෝ යම් තැනක සිද්ධ නොවන අනාත්ම විච්ඡ ක්‍රියාකාරීත්වයක් කියන එක අපි තේරුම් ගත්තා නම් අපිට මොහොතක්වත් පණවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මේ අවබෝධයේ අවසානෙට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ යමක කියන භික්ෂුන් වහන්සේට මොකක් කරනවද? පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ කියනවා යවත්නි යමකේනි මේ රූපේහි සත්වයා ඉන්නවද කියලා අහනවා. රූපේ සත්වෙක් දකින්නවද කියලා අහනවා. එතකොට කියනවා එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අහනවා රූපෙන් වෙන්ව සත්වයා වේදයි දකින්නවද කියලා අහනවා. රූපේ සත්වයා ඉන්නවද කියලා අහනවා. එහෙම නැත්නම් රූපෙන් එළියේ කොහේ හරි සත්වයා ඉන්නවද කියලා අහනවා. ඉතින් එහෙම නැහැ කියනවා. වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, සංකාරයත් එහෙමයි, විඥාණයත් එහෙමයි. එහෙනම් මෙතන රූප නොවු, වේදනා නොවු, සංඥා නොවු, සංකාර නොවු, විඥාන නොවු මේ ධර්මයේ සත්වයා යැයි දකින්නවද කියලා අහනවා. රූප නැත්, වේදනා නැති, සංඥා නැති, සංකාර නැති, විඥාන නැති තැනක සත්වයා වේදයි කියලා දකින්නවද කියලා අහනවා. එතකොටත් එහෙම නොවේයි කියලා කියනවා. ඉතින් එතකොට තේරෙනවා දැන් වර්තමානයේ ජීවත් වෙන සත්වයේ පුජ්‍යලයක් කියලා ගන්න නිත්‍ය වශයෙන් කෙනෙක් නැතිනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික අනිත්‍ය විච්ඡ පටිච්ච සම්පන්න විච්ඡ අනාත්ම විච්ඡ දුක්ඛ විච්ඡ ධර්මතාවයක් නම් මරණයට පත්වෙන්න සත්වයේ පුජ්‍යලයක් ඉන්නවද? මරණයෙන් මත්තේ ගිහිල්ලා නූපදින්නේ නැතුව ඉන්න සත්වයේ පුජ්‍යලයක් ඉන්නවද කියලා අහනකොට මේ යමක කියන භික්ෂුන් වහන්සේට මේක තේරෙනවා. ඉතින් එතකොට යමක කියන භික්ෂුවට තේරෙනවා මෙන්න මේ යථාර්ථය. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාර්ථයේ තත්තු පරිද්දෙන් නොදන්නාකම නිසා අපි හදන්නේ පුජ්‍යලයව නිවනට ගෙනියන්නද නැද්ද? එතකොට නිත්‍ය වශයෙන් මෙතන පුජ්‍යලේ ඉන්නව නෙවෙයි, පුජ්‍යල වශයෙන් තියෙන දෘෂ්ටිය. පුජ්‍යල දෘෂ්ටිය. එතකොට සක්කාය දිට්ඨිය. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මම වශයෙන්, මගේ වශයෙන්, ආත්මීය වශයෙන් ගත්තා වූ වැරදි හැඟීම. ඒ නිසා මේක කෙනෙක් තුල සිද්ධ වෙන හෝ යම් තැනක් තුල සිද්ධ නොවන පටිච්ච සමුප්පන්න වූද, සංකත වූද, අනිත්‍ය වූද ක්‍රියාවලියක් කියන තැනට නුවණ ගිනාවා නම් අපිට ඒ තුල යථාර්ථය අවබෝධ කර ගැනීමට නුවණ වැඩිවීමට ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ ශ්‍රවණය කරගන්නට යෙදුණු ධර්මකාරණා කිහිපය ප්‍රඥාව වැඩිවීම පිණිසම චතුරාර්ය සත්‍ය නුවණ පහළ කර ගැනීම පිණිසම හේතු වේවා, උපකාරක ධර්මයක් බවට පත්වෙත්වා, ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තිරුවන් සරණයි, යහපතක් වේවා. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.